සමනගතත අපරට ආබාධිත ජනතාව ලක්ෂ 17ක් විතර ඉන්න ආණ්ඩුක වගකීම තමයි එවැනි කණ්ඩායම් බලාගන්නේ අපි පාර්ලිමේන්තුව 50 සම්මත කළා තිබෙනවා රජයේ සෑම ආයතනයකට ආබාධිත අයට ප්‍රවිෂ්ඨ වීම සඳහා අවශ්‍ය වෙන මාර්ගයක් හදන්න ඕනේ කියලා එහෙම එකක් නෑ රජයේ කාර්යාලවල ගොඩනැගිල්ලකට නගින්න බැරි නෑ අධ්‍යාපන ආයතනක අධ්‍යාපන හදාරන්න බැරි නෑ රැකියාවකට එනකොට ගන්නෙ නැත්නම් අපි කියනවා අපේ රටේ සමහර රැකියාවලට ආබාධිත අය සම්මුඛ පරීක්ෂණයකට එන්නේ නම් ඔහුට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා දෙන ක්‍රමයක් අපි නිර්මාණය කරනවා එයි ඒ අය බලා ගැනීම අපේ වගකීම ඒ නිසා ආබාධිත ජනතාවටද සාමාන්‍ය සාධාරණ ජනතාවට ජීවත් වීමේ අයිතිය තහවුරු කළද පාලනයක් අපි නිර්මාණය කරනවා දැපරට සෞඛ්‍ය සේවය හැදලා තියෙන ජනතාව වෙනුවෙන් හැබැයි සෞඛ්‍ය සේවයේ අයිතිය පිළිබඳ අරගෙන තියෙන්නේ එක්ක වෛද්‍යවරුන්ගේ එක්ක හෙදියන්ගේ එක්ක කාර්ය මණ්ඩලය හැබැයි රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡාවක් නේ ඒ නිසා අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළත් කර තිබෙනවා රෝගීන් ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ප්‍රඥප්තියක් හදලා ඒ ප්‍රඥප්තිය අපි පාර්ලිමේන්තුවේ නීතිගත කරනවා ඒ විතරක් නෙවෙයි මගීන්ගේ අයිතිය පිළිබඳ අපි සංවිධාන හදනවා මගියටත් අයිතියක් තියෙනවා ප්‍රවාහන සේවය තියෙන මගිය වෙනුවෙන් හැබැයි සටන තියෙන්නේ කාර්ය මණ්ඩලෙ වෙනුවෙන් කවදාවත් බස් මගින් ස්ට්‍රයික් කරලා තියෙනවා. තුබ්‍රිය මගින් ස්ට්‍රයික් කරලා තියෙනවා. ප්‍රවාහන සේවය තියෙන මගින් වෙන්නේ. හැබැයි ස්ට්‍රයික් කරන්නේ කවුද? අපි අද මේ හැම සේවයක්ම ජනතාව වෙනුවෙන් පිහිටුවාට ඒ ජනතාවගේ අයිතිය වෙනුවෙන් නෙවෙයි ඒවා තියෙන අනිත් පැත්තට. ඒ නිසා අපි මගින්ගේ අයිතිවාසිකම් පිළිබඳව පවා සාකච්ඡා කරලා ඇස්. මොකද පාලනයක වගකීම තමයි ජනතාව බලා ගැනීම.